ළමයි අද අපේ අලුත් බ්ලොග් එක රෙකෝඩ් කරනවා අපේ ඇවිල්ලා ඉන්නේ සිරිපාද කරුණා කරන්න මම නම් කෝඩු මෙයා නම් ඇවිල්ලා තියෙනවා මෙයාගේ තුන්වෙනි පාරම ඇවිල්ලා ඉන්නේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි මේ ගමන අද යන්නේ මගේ ඔෆිස් එකේ කට්ටියකුත් එක්ක මේ ගමනට අපිට අද හොඳ නඩේගුරෙකුත් ඉන්නවා මනන් ලොකු සීතලකුත් නැහැ පාන්දර වුණාට එහෙම සෙනගත් නැහැ පාන්දරම පිටත් වෙච්ච හින්දා සෙනග නම් තාම හම්බුනේ නැහැ දැන් සෙනසුරාදා පාන්දර 4:00 මාරට විතර ඇති අපි දැන් පිටත් වෙලා ටික දුරක් ආවා මකර තොරණත් අහු වුණා අපි කොළඹින් පිටත් වුණේ සිකුරාදා රෑ ඒක නිසා අපිට සෙනසුරාදා පාන්දරම උඩට නගින පිටත් වෙන්න පුළුවන් වුණා කැමරාව පිටිපස්සෙන් ඉන්නේ සුපුනි මේ ඉන්නේ කුගන් සුරේෂ් මම එයා ඔය ඉන්නේ මේ ගමනේ නඩේගුරා කසුන් නිසා තමයි අපිටත් අද මේ ගමනට සහභාගී වෙන්න පුළුවන් වුණේ බොහොම පිං කසුන් අපේ මේ කාබෑ සෙට් එක කාගෙන යන්නේ සැරම සැර ලුණු මිරිසකුත් එක්ක රොටි ඒ අතරේ අපි ගත්තා ඉඟුරු දාපු කිරි කෝපියකකුත් මේ තමා අපේ නඩේගුරා අපිට කෝඩු චාරිත්‍ර කරපු වෙලාව. සීතගඟුල ගාවදි දෙහි ගාලා කෝඩු චාරිත්‍රිෂ්ඨ කරේ මේ විදිහට. අපිට ඉරසේවේ බලන්න උඩට කරුණා කරන්න බැරි වුණාට අපි සීතගඟුල ගාවදිම ඉරසේවේ බැලුවා. ගතට වෙහෙසක් දැවුනත් මේ ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වය නිසා ඒ වෙහෙස මදකට නැති වෙලා යනවා. මේ වටපිටාවේ සුන්දරත්වය දකිනකොට අපේ ලංකාව ගැන මට පුදුම ආඩම්බරයක් හිතෙන්නේ.
අම්මෝ මහන්සි, ඒ වුණාට කොහොම හරි සිරිපා කරුණා කරගන්නත් ඕනනේ. අපි දැන් ඉදිකටු පාන්ට ඇවිල්ලා අනිත් කෝඩු චාරිත්‍රය කරන්නයි හදන්නේ. කොච්චර ලස්සනද බලන්නකො මේ පරිසරය. අපි උඩමළුවට නම් ආවා.
හැබැයි උඩමළුව නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි උඩමළුව වන්දනාමාන කරගෙන ආපහු පල්ලෙහාට බහිනකොට හම්බෙමු. එකනේ සිරිපාද නැගල අන්තිමට බහින්නේ හැරමිටේ. දැන් අපි ආපහු කොළඹ යන්න පිටත් වුණා. එදා අපි සිකුරාදා රෑ ආපු හින්දා අපිට නල්ලතන්නි පාරේ තිබ්බ කිසිම දෙයක් පෙවුනේ නැහැ. දැන් තමා අපි මේ නල්ලතන්නි පාරේ යනකොට අවට තියෙන ලස්සන පේන්න ගත්තේ. මේ තියෙන්නේ මෞසකැලේ ජලාශය. 2023 පටන් ගද්දිම තිබ්බ හීනකොඩෙන් එකක් තමා උතුම් ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කිරීම. අවුරුද්දේ පළමු චාරිකාව තමා මේ. හැමදාම වගේ මගේ හීන හැබෑ කරන එයාටත් පින්. අපි දෙන්නව මේ සඳහා සහභාගි කරගත්ත මගේ යාළුවන්ටත් පින්. මේ වාරයේ උතුම් ශ්‍රී පාදස්ථානයේ වන්දනාමාන කිරීමට සිටින ඔබ සැමට නිදුක් නිරෝගීව වන්දනාමාන කර පැමිණෙන්න ලැබේවා.